ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු පාරවල් ගානේ මැරෙනකොට ආර්ථිකය ගැන හිතන්නේ නැතුව මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා කොහොම හරි වැක්සීන් ටික ගෙනත් ගැහුවා මිනිස්සුන්ට ජීවිතය අරන් දුන්නා රටක් අවුරුදු දෙකක් වහලා තිබුණාම ඒකේ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්තුන් මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණ ලෑස්ති කරා හැබැයි ඔවුන්නද වීරයෝ වෙලා උඹ රටටම පිස්සෙක් වෙලා නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් 10000ක බඩු මල්ලක් දුන්නා ඇත්තෙන්ම උඹ පිස්සෙක් ලෝකේ වටේ ඉන්න හැමෝම මෙහෙ තිබ්බ ගුවන් යානා යවල ගෙන්න ගත්තා උඹ තරම් අමු මීහරකෙක් උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිස්සුන්ට දුන්නා ගෝල් ෆේස් එකේ අරගල කරන්න ගමක් හදලා දුන්නා උඹ නම් මහා අමු පිස්සෙක් සාමාන්‍ය පෙළ සමත් ලක්ෂයකට රැකියා දුන්නා ඇතෙම උඹ මහා අමු මීහරකෙක් අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රණවිරෝ දාලා මිනිස්සු නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනල්ලා අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු උඹ අද මිනිමරුවෙක් වෙලා මොන වසංගතය අස්සේ වුවත් අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර සත පහක වැටුප අඩු නොකර උඹ ගෙව්වා ජනාධිපති මන්දිර පාවිච්චි කරන්නේ නැතුව කෝටි ගණන් සල්ලි ඉතිරි කරලා වාහන පාවිච්චි කරන්නේ නැතුව උඹ මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරා අන්තිමේදී මේ රටේ මිනිස්සුම උඹව මිරිහාන ගෙදරින් පන්න ගත්තා වසංගතයක් අස්සී උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා අවුරුදු 24ක ගුරු වැටුප් ගැටලුව විසඳවුවා උඹ පිස්සෙක් ගොඩාබය ජූලි 9 ජනාධිපති මන්දිරේ කවුරුත් අල්ලගත්තේ නැහැ හමුදාව කලේ ඒකට ඇතුල් වෙන්න ඉඩ දුන්නා විතරයි අරගලකාරයෝයි කියාගෙන උන් හිතන්නේ නැති වීරකමක් කළා කියලා කොහොමත් ඒක ඇතුලේ ජනාධිපති හිටපු නැති නිසා හමුදාව බලය පාවිච්චි කරේ නැහැ නිරායුධ හිඟන මෝඩයෝ ටිකකට එරෙහිව යකෝ ප්‍රභාකරණ්ඩත් ගහපු හමුදාවයි මොළු ත්‍රිවිධ හමුදාවම පාලනය කරපු ගෝඨාභයටයි අවශ්‍ය නම් මුළු ගෝල් ෆේස් එකම ලේවිලක් කරන්න තිබ්බා නමුත් ඔවුන් බලය පාවිච්චි කරේ නැහැ ඇයි ඒක ඔවුන්ගේ විනය ඒක නිවටකමක් නෙවෙයි විදායක ජනාධිපති කෙනෙකුගේ බලයයි හමුදාවේ බලයයි බහුතරයක් 2000න් පස්සේ උන් දන්නේ නැහැ මොකද උන් යුද්ධ කාලේ මොන්ටිසෝරි යනවා අවුරුදු 72ක් තිස්සේ පිනට කාලා බීලා ණය අරන් ගෙනිච්ච ආර්ථිකේ කොරෝනා වසංගතය නිසා කඩා වැටුණාම ඒකට බිලියුනේ අන්තිමේදී උඹයි ගෝඨාභය ජනාධිපති ගෝඨාභය පිස්සු කෙලෙහි ගුණයක් නැති ජාතියකට මැරෙන්න නොදී බේරගත්තට උඹට ඔහොම වෙලා මදී